මේ අනික මගෙන් සබන් ගන්නවා දැන් අච්චුත් මං දෙනවා මේ අමුද්‍රව්‍යත් මේ මං තැපල් කරලා යවනවා මේ ඊට පස්සේ ආයි වීඩියෝ එකකුත් බලලා එයාලා දන්නේ නැති අයට මං කියලා දෙනවා වීඩියෝ එකෙන් අරගෙන මේ සබන් හදන හැටි එහෙම ගොඩක් කටි මයිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මට උදව් මේ උදව්වක් කරන්න මං ළමයි 4 දෙනෙක් ඉන්නවා ළමයි 3 දෙනෙක් ඉන්නවා ඔයත් එක්ක එකතුලා වැඩ කරන්න කැමති මේ එහෙම කියලා ඉවරලා වීඩියෝ කෝල් එකෙන්ම සබන් හදන්න පුරුදු වෙලා එයාලා දැන් කරනවා उदव करना ඇවිල්ලා ඉගෙන ගත්ත කට්ටියක් ඉන්නවා මගේ ඒ කට්ටියට මම කියන්නේ මයිත් එක්ක යන අයට මේ වරදින්නේ නැහැ මාත් නිතරම කතා කරලා බලනවා මේ කොහොමද දැන් වැඩේ කොහොමද කියලා ඊට පස්සේ මම මගෙන් බඩු ගන්නා ඉන්න දන්නේ නැති අය මගෙන් බඩු ගන්නවා ඊට පස්සේ දැන් එයා දිගටම කරගෙන යනවා නම් මම මේ ඒ මම බඩු ගන්න තැන ඔබ ගන්න තැන් මේ කියලා දෙනවා නම්බරය දෙනවා ඊට පස්සේ එහෙන් දැන් එයාලා දිගටම දැන් ඊයේ කතා කරලා කිව්වා අක්කේ මං එතන ගිහලා බඩු අරන් ආවා එහෙම කියලා ඔය කොළඹ පැත්තේ කට්ටිය එහෙම ගිහිල්ලා මරන් ඇවිල්ලා තිනවා බඩු මං ගැනම කියලා ඔව් ඔව් 2023 අවුරුද්ද කිරියෙන් පැනින් නිතරන සුබම සුබ නවසරක් වේවා ඔයගොල්ලෝ හැමෝටම කියලා ප්‍රාර්ථනා කරනවා මම අද අපි වීඩියෝ එකක් අරන් එනවා පුංචි වැඩක් පුංචි වීඩියෝ ඒ තමයි ඔබට මතක ඇති අපි සතියකට රුපියල් 20000ක් හොයන වැඩක් ගැන අපි කිව්වා. ඉතින් මේකෙදි අපේ කතානායිකාව වුණේ චම්පිකා මහත්මිය. ඉතින් චම්පිකා මහත්මියත් එක්ක අද අපි ආවේ ඇයට මේ වීඩියෝ එකෙන් පස්සේ මොකක්ද උනේ කියන දේ ඔයගොල්ලොන්ට මතක් කරන්න සහ ඔයගොල්ලොන්ට කියන්න. ඉතින් අපි වීඩියෝ එක යන කලින් මතක් කරන්න ඕන අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් යටින් තියෙන රතු පාටින් subscribe button එක subscribe කරන්න. ඒ වගේම bell notification එක click කරන්න. තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න. අපි බලමු මේ වීඩියෝ එකෙන් පස්සේ ඇයට මොකද්ද වුනේ කියන්නේ. චම්පිකා මහත්මිය කර්මාන් ශාලාවට තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අයිබෝන් ඔබට. අයිබෝන්. වීඩියෝ එක අපි දැන් කරාට පස්සේ මොකද්ද වුනේ? ඇත්තටම ගොඩක් දේවල් සිද්ධ වුණා අයියේ. මේ මට හිතන්නවත් බැරි වෙන්න ගොඩේ කට්ටිය මට කතා කරා ගොඩාක් කට්ටිය උදව් කරා ඉස්සරහටත් උදව් කරන්න බලාපොරොත්තු වෙනවා දැන් මං හිතුවටත් වැඩිය දැන් අයියලා වීඩියෝ එකෙන් කරාට පස්සේ ඔයාලටත් හිතා ගන්න බැරි තරමට මට ගොඩේ දුරට යන්න අත්‍රා මං වාසනාවන්තයි අයියලාට මුලින්ම ගොඩක් පිං සිද්ධ වෙනවා මට මේ උදව්ව කරලා දුන්නට ඉතින් ඔන්න අපි වීඩියෝ කරාට පස්සේ දෙස් විදෙස් ගොඩක් අය මෑට උදව් කරලා තියෙනවා. ඉතින් මම කිව්වා අපිට වීඩියෝ එකක් කරමයි ස්තුති කරන්න ඕනේ කියලා. ඉතින් අපි ඒ අනුව අපි ඇගේ කර්මාන්තශාලාවට ආවා. ඒ වගේම තවත් වීඩියෝ එකක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා ආයුර්වේද සබන් ගැන නේද? අපි ඒක ඉදිරියේදී දාන්න. ඉතින් අලුත් අවුරුද්දේ අපි මේ වැඩේ කරන්න හිතේ අපේ මිනිස්සුන්ගේ ඒ තියෙන පරිත්‍යාගශීලී බව ලෝකෙටම කියන්න. තවත් මේ බලන channel එක බලන හැමෝටම කියන්න ඕනේ මට අවස්ථාවක් හම්බුනේ නිසාම තමයි මම මේ වැඩේ කරන්නේ. ඉතින් කියන්න ඕන නම් කොහොමද මේ වාට උදව් කරපු කට්ටිය ගැන පොඩ්ඩක් මතක් කරන්න පුළුවන්ද අපිට? ඔව් පුළුවන්. මේ මුලින්ම මට ගොඩාක් උදව් කරගෙන කෝල් ආවා ගොඩාක් මේ ඇත්තටම උදව් කරන ෆෝන් එක ආන්සර් කරන්න බැරි වෙච්ච හැයට ගොඩාක් මේ සමා වෙන්න මට මේ මොකද ඒ තරමට වැඩ වැඩි මට මේ තනියම කරගන්න බැරි තරම් වැඩ වැඩි වුණා මේ ඒක නිසා මට මුලින්ම උදව් කරා කියන්නේ ඉස්සරහටත් ගොඩාක් උදව් කරන්න බලාපොරොත්තු ඉන්න එක්කෙනෙක් මේ එයා ඉන්නේ රට මේ ඒ මැඩම්ට කියන්නේ මේ චන්දි ගුණවර්ධන කියලා මේ මැඩම් කෙනෙක් මේ මට ගොඩාක් උදව් කරා මගේ අම්මා වගේ යා කොහෙද නිතරම එයා ඉන්නේ ප්‍රංශේ මේ නිතරම කතා කරලා හොයලා බලනවා මං ගැන මේ මගේ ලෙඩේ ගැන නිතරම කතා කරනවා මේ කන බොන එක පවා නිතරම වතුර ටිකක් බිව්වත් මෙච්චර ප්‍රමාණයක් බොන්න කි කිය කතා කරනවා ඇත්තරම ගොඩාක් පිං සිද්ධ වෙනවා මට උදව් කරන මේ ඒ මැඩම්ට තව ඉන්නවා කුවෙට් එකේ ඉන්නවා අක්ක කෙනෙක් අපේ ලංකාවේ අක්ක කෙනෙක් මේ එයා
එයත් මට මුදල් වලින් පරිත්‍යාගයක් කරා ඉස්සරහටත් කරනවා කියනවා මගෙත් එක්ක වැඩ කරන්නත් එයා බලාපොරොත්තු වෙනවා මේ එයා එයා මට මුදල් වලින් උදව් කරා එයා කුට් එකේ ඉන්නේ නර්ස් කෙනෙක් මේ නිතරම කතා කරලා එයාත් මං ගැන හොයලා බලනවා ඊට පස්සේ මේ මේ කොළඹ මේ මැඩම් කෙනෙක් මට උදව් කරා රේඛා ගුණවර්ධන කියලා මේ එතුමියගේ මහත්යත් අසනීපෙන් ඉන්නේ කියලා එයාට උදව් කරනවා මං ඇහුවා මේ මැඩම් මට උදව් කරපු අය මං කියන්න ඕනි මට කියන්න කියලා එයා කිව්වා පුතේ මං ගැන කියන්න එපා මං හදපු දෙමාපිය දෙන්න ප්‍රසිද්ධ දෙමාපිය දෙන්නේ කියලා ඒ දෙන්නගේ නම් දෙක කියන්න ඕනේ නැහැ කියලා මට සබන් කොලේ ගහලා දුන්නා මේ මං කොළඹ ගිහින් අරන් ආවා මේ ඊට පස්සේ මේ එයා හදපු දෙමාපිය දෙන්නට පින් සිද්ධ වෙන්න කියලා මම මේ කරේ මම හොය හොය හිටියේ මේ ඔය වගේ කෙනෙක් තමයි මට උදව් කරන්න මම ඉස්සරහටත් උදව් කරනවා කියලා ඒ මැඩම් කිව්වා මේ ඒ මැඩම්ලා මට උදව් කරපු සියලුම දෙනාට ගොඩාක් පින් සිද්ධ වෙනවා පින් සිද්ධ වෙනවා අය ඉස්සරහටත් මයිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කට්ටිය ගොඩාක් බලාපොරොත්තු වෙනවා මම ඒලත් එක්ක ලොකු ගමනක් යනවා මගේ බලාපොරොත්තු ගොඩාක් තියෙනවා තව අවුරුද්දක් විතර යනකොට මම හොඳ තැනක ඉඳී කියලා මට විශ්වාසයක් තියෙනවා කතා කරලා කියනවා මේ උදව් කරනවා නම් කියන්න බෑ මේ ඔයා ඉස්සරහට ඉන්න තැන බලනකන් නිතරම කතා කරලා බලනවා මේ අනික මගෙන් සබන් ගන්නවා දැන් අච්චුත් මං දෙනවා මේ අමුද්‍රව්‍යත් මේ මං තැපල් කරලා යවනවා මේ ඊට පස්සේ ආයි වීඩියෝ එකකුත් බලලා එයලා දන්නේ නැති අයට මං කියලා දෙනවා වීඩියෝ එකෙන් අරගෙන මේ සබන් හදන හැටි එහෙම ගොඩක් කටි මයිත් එක සම්බන්ධ වෙලා ඉන්නවා කියන්න සතුටුයි මේ කාන්තාවන්ට වැඩිය පිරිමි අය කතා කරලා කියනවා මට උදව් මේ උදව්වක් කරන්න මං ළමයි හතර දෙනෙක් ඉන්නවා ළමයි තුන් දෙනෙක් ඉන්නවා ඔයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කැමති මේ එහෙම කියලා ඉවලා වීඩියෝ කෝල් එකෙන්ම සබන් හදන්න පුරුදු වෙලා ඒලා දැන් කරනවා ගොඩක් අය එහෙම කීප දෙනෙක් කරලා තියෙනවා ඔව් එහෙම කරනවා ඉතින් ඒ වීඩියෝ බලලා කවුරු හරි කෙනෙක් ආදායම් කුපේනවනම් ඉතින් එතන අපිට තියෙන කියන්න බැරි සතුට ඉතින් ඒක තමයි වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන ඉතින් ඒ වගේම ඇයටත් වෙන්න ඕනේ දෙයක් තිබුණා ඒ දෙයත් වෙලා තියෙනවා ඉතින් ඒක අපි බලාපොරොත්තු වෙන කාරණාවක් ඉතින් ඒක වෙලා තියෙනවා කියලා දැනගත්ත නිසා අපි ඔයාලට ඒක දැනුවත් කරන්න එක තමයි මේ අවස්ථාව කරගත්තේ ඉතින් තවත් මොනවද කියන්න තියෙනවද තවත් කියන්න තියෙන්නේ මේ දැන් මයිත් එක්ක ගොඩක් අය එකතුලා වැඩ කරනවානේ මේ එතකොට දැන් මම ඉස්සරවම කියලා තියෙන්නේ කාන්තාව අපි එකතැන් වෙලා ඉන්නතු වැඩක් කරමු කියලා මට සතුටුයි පිරිමි පාස්තයත් මයිත් එක්ක එකතුලා වැඩක් කරගෙන යනවා මේ හැබැයි ඔක්කොට මම උදව් කරනවා දෙගොල්ලොටම දැන් ඇවිල්ලා ඉගෙන ගත්ත කට්ටියක් ඉන්නවා මගේ නිලියක් පවා ආවා වෛද්‍ය ශිෂ්‍යාවක් පවා ආවා මම ඇවිල්ලා ඉගෙනගෙන ගියා එහෙම තුන් හතර දෙනෙක්ම ආවා ඉතින් ඒ කට්ටියටත් මම කියන්නේ මයිත් එක්ක යන අයට මේ වරදින්නේ නැහැ මාත් නිතරම කතා කරලා බලනවා මේ කොහොමද දැන් වැඩේ කොහොමද කියලා ඊට පස්සේ මම මගෙන් බඩු ගන්න ඉන්න දන්නේ නැති අය මගෙන් බඩු ගන්නවා ඊට පස්සේ දැන් එයා දිගටම කරගෙන යනවා නම් මම මේ ඒ මම බඩු ගන්න තැන ඔබ ගන්න තැන් මේ කියලා දෙනවා නම්බරය දෙනවා ඊට පස්සේ එහෙන් දැන් එයාලා දිගටම දැන් ඊයේ කතා කළේ කොහොමද අක්කේ මං ඉතින් ගිහිල්ලා බඩු අරන් ආවා එහෙම කියලා ඔය කොළඹ පැත්තේ කට්ටි එහෙම අරගෙන ගිහිල්ලාම අරන් ඇවිල්ලා තිනවා බඩු මං ගැනම කියලා ඔව් ඔව් ඉතින් එයාත් ඉලිම කරා ඔයාලට ඒ ස්තුති කරන්න අවස්ථාව පුළුවන් නම් ආරම්භ දෙන්න කියලා ඉතින් ඒ අවස්ථාව ආරම්භ වුණා ඉතින් තවත් මොනවා හරි කියන්න තියෙනවා ඔබට තවත් අවස්ථාවක් තියෙනවා ඔව් මට මේ ගොඩක්ම ස්තුති කරන්න අවස්ථාව කියන්නේ මේ මගෙන් සබන් ගත්ත අයට මගෙන් අමුද්‍රව්‍ය ගත්ත අයට මේ නිතරම කෝල් කරලා මං ගැන හොයලා මට ලෙඩටම විශේෂයෙන්ම මං ලෙඩෙක් කියලා කතා කරන අනේ ඔයාට නිදි නිරෝගී සුවය පතලා නිතරම කතා කරනවා ගොඩක් අයට ස්තුති ෆෝන් එක ආන්සර් කරන්න බැරි අයට සමා වෙන්නේ නැවත ගන්න මං ගන්නම් මැසේජ් එකක් තියන්නේ ඒත් මං බලන්නම් මේ ගොඩාක්ම ස්තුති ගොඩාක් පින් සිද්ධ වෙනවා අපි එකතු වෙලා හොඳ ගමනක් යන් කියලා තමයි මං කියන් තියෙන්නේ එතකොට මේ තව විශේෂ දෙයක් තියෙනවා මයෙන් මේ මීගොමුව කොළඹ මේ අනුරාධපුරයේ හැම පැත්තෙම ලංකාවේ පුරායම කෝල් කරලා සබන් තොග ගන්නවා මේ මම ඒ බස්සල දානවා ඒ කට්ටිය අරගෙන බිස්නස් කරගෙන යනවා ගොඩම කුරුණෑගල පැත්තෙන් ගොඩම්ම කට්ටිය ගත්තා ගොඩක් අයට ස්තුතියි මයත් එක්ක දිග ගමනක් යන්න පුළුවන් එකතු වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ මම හැම අතින්ම මාත් පුළුවන් විදිහට ඔයාලටත් උදව් කරනවා ඉතින් ඔන්න චම්පික මහත්මියගේ කියන්න තිබුණ දේවල් ටිකක් කිව්වා. ඉතින් ඒක අවස්ථාවක් කරලා දුන්නා මේ වීඩියෝ එකෙන්. ඒ වගේම තමයි අපි ඉස්සරහට අපි මොකද්ද අදහදන්නේ? හැබැයි ඒක වීඩියෝ එකේ දෙනන්නේ පස්සේ. කියන්න මොකද්ද අදහදන්නේ? අදහන සුවඳ සබන් එකයි ආයුර්වේද සබන් එකයි. ඒ සුවඳ සබන් හදන එකයි ආයුර්වේද සබන් හදන එකයි අපි මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට දානවා. ඔයාලට තවත් ආදායමක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි මේ අපි කියන්නේ.
ගෙදරටලා ඉන්නවට වඩා කීයක් හරි හොයාගන්න පුළුවන් ක්‍රමයක් සහ ඒ වගේ ගොඩක් දේවල් අපි ගෙනත් දෙනවා ඒ වගේ විවිධ දක්ෂතා තියෙන අය පෙන්නනවා ඉතින් නිතරම ඉන්න අපේ channel එකත් එක්ක අපි වීඩියෝ එකෙන් සමු ගන්නවා මතක් කරන්න ඕන YouTube channel එක තාම subscribe කරලා නැත්නම් යට තියෙන රතුපාට subscribe වෙන්න subscribe කරන්න ඒ වගේම bell notification එක click කරන්න තවත් කෙනෙකුට බලන්න මේ video share කරන්න කියලා ඉල්ලනවා අපි අද video එකෙන් සමු ගන්නවා ඔබටත් බොහොම ස්තුතියි අයියෝ අයියෝ